දනසේ 80 කේ අංක 15 දන්න ජනාධිපතිවරයා තෝරාපත් කරගෙන ඡන්ද විමසීම් 50ට අනුකූලව ඡන්දේ සලකුණු කරන්නේ එක දිර ලකුණු කරන්නේ ඒක තමයි ඡන්දේ වෙන්නේ. ඒ ඡන්ද දායකයාට අවශ්‍ය නම් තවත් අපේක්ෂකයෙකුට මනාප දෙන්න අංක 2 අරාබි ලක්කමෙන්. පස්සේ තවත් අපේක්ෂකයෙකුට තම මනාපේ ලකුණු කරන්න අවශ්‍ය නම් අංක 3 අරාබි ලක්කමෙන් ලකුණු කරන්න පුළුවන්. ඒක තමයි 50ේ තියෙන ප්‍රතිපාදනය. නමුත් ප්‍රායෝගිකව අපි දන්නවා අනිකුත් සියලුම ඡන්ද විමසීම් 50 වල තියෙන්නේ 4කින් ඡන්දේ සලකුණු කිරීම කියන එක. ඉතින් මෙතන කොමිසම් සභාව තීරණ කළා තියෙනවා 4ක් වුණත් සලකුණු කළ තියෙන නියමිත පරිදි එක පිළිගන්නවා කියලා ඒ ඡන්දදායකයාගේ ඡන්දය සලකුණු කිරීමක් විදිහට. ඒක පැහැදිලිවර කොටුව ඇතුලේ ලකුණු කරන්න ඕනේ. පැහැදිලිවම ඡන්දදායකයාගේ අභිප්‍රාය නැත්නම් ඒ තනත්තාගේ පැහැදිලිවම මොකද්ද මේ එයාගේ කැමැත්ත කියන එක ඡන්ද පත්‍රිකාවේ පැහැදිලි දිස්පෙන්න ඕනේ සලකුණ පැහැදිලිව තියෙන්න ඕනේ. මේ අතර ඡන්දදායකයාගේ නිදහස් තීරණයට බාධා වන ආකාරයේ කිසිදු ක්‍රියාවක් සිදු නොවිය යුතු බව මැතිවරණ කොමිසම අවධාරණය කරනවා. 7 වැනි පැය වැඩසටහනට එක්වෙමින් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් පාර්ලිමේන්තු මැතිවරණ MMSK බණ්ඩාරමාපා මහතා. කිසිම ප්‍රචාරක කටයුත්තක් එහෙම ගේන් ගෙට ඇවිද ගොස් ඡන්දය ආයෝජනා කිරීමක් වැනි ඡන්දේහි ඡන්දදායකයාගේ නිදහස් තීරණය ගන්නට බාධා වන ආකාරයේ කිසි දෙයක් කරන්නට ඡන්ද විමසීම් නීතිය අනුව හැකියාවක් නැහැ. ඡන්ද විමසීම වෙනුවෙන් පවත්වලා තිබෙන ඡන්ද කාර්යාලවල කටයුතු පරිසීමා කෙරෙනවා මේ පනතෙන්ම. මේ කාර්යාලවල ඉදිරිපස සවිකර තිබෙන පෝස්ටර් කටවුට් බැනර් ආදී සියල්ල ඉවත් කරන්න ඕනි. කාර්යාලවල ඉඳලා දේශපාලන ප්‍රවර්ධන කටයුතු සහ පුද්ගලයන්ට බලපෑම් කිරීම වැනි ඡන්ද ආයෝජනයට අදාළ කටයුතු කිසිවක් කරන්න බෑ. පුංචි මැතිවරණ කාර්යාල තියෙන මේ දේවලුත් ක්‍රියාත්මක වීම තහනම්ද කොහොමද ඒකත්? ඔව් ඒ කාර්යාල ඒ ප්‍රචාරක කටයුතුන් තොරව පුද්ගලෝ හිටියට ගැටුවක් නැහැ. නමුත් ඒ කාර්යාලවල ප්‍රචාරක කටයුතු සහ ඒ කාර්යාල පවත්වාගෙන යාම ප්‍රවේණදා කරපු ආකාරයට නිහඬ කාර්යයට කලින් කරපු ආකාරයට කරන්නට හැකියාවක් නැහැ. ඡන්දදායකයන් නිදහසේ සුඛී ඡන්දේ පාවිච්චි කිරීම සඳහා වන ඒ තීරණ ගැනීමට වන නිදහස් කාලයේ නිහඬ කාලයේ මේ ප්‍රචාරක කටයුතු අවසන් කරලා කාලය තමයි ගත කරන්නේ. ඒක නිසා මම බලාපොරොත්තු වෙනවා සියලුම දේශපාලන පක්ෂ නීතියට අනුගතව කටයුතු කරයි කියලා. මම ඉල්ලන්න කැමති මේ අමාත්‍ය ආයතන වලටත් අද හෙට සහ ඒ ඡන්ද විමසීම් දිනයේත් එක් වෙන නිහඬ කාලයේදී ඔබත් ඡන්දදායකයන්ට සුඛී නිදහස් මතය ඇති කර ගැනීම පිණිස නිහඬව මේ මැතිවරණ නීතියට අනුකූලව කටයුතු කරන්නයි කියන්නේ.